කිසිවර්ෂ 2019 වූ ජූලි මාස 5 වෙනිදා පුර තියවක තිතියලත් සිකුරාද දවසේ ඉරෝදා පෙරවරු 6ට වන අතර ඉර බැසීම පස්සරු 6:30ට සිද්ධ වෙන සුබ දිසාව නැගෙනහිර වන අතර මරු සිටින දිසාව ගිනිකොළ දිසාව දවසේ දිවියම සුබ මුහූර්තය පෙරවරු 6ට උදාවන අතර රාහු කාලයේ පෙරවරු 10:41 සිට පස්සරු 12:14 දක්වා පවතිනවා. දවස පුරාට බුදට අයත් අස්ලිස නැගත පවතිනවා. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ සංඩය සමග සංයෝග වනවා අද දවසේ 4 වෙන්නේ. මෙම නිසා ඔබට අද බලාපොරොත්තු නොවූ අයගින් කරදර ඇති වෙන්න පුළුවන් දවසක්. අවාසනාවන්ත දවසක් හැටියට පෙන්වා දෙනවා. තත්ත්ව පහළ වැටෙන දවසක්, සතුරුන්ගෙන් බය ඇති වෙන දවසක්, අලුත් අසනීපමතු වෙන්න පුළුවන් දවසක් කියලා පෙන්වුම් කරනවා. වෘෂභ ලග්නයේ ලග්නාධිපතිය ධනස්ථානය වන අතර චන්ද්‍රය තුන්වෙනි ගමන් කරන අද දවසේ වෘෂභ ලග්න හිමියන්ට සෑමතින්ම සුබදායි දවසක් හැටියට පෙන්වා දෙනවා. ලොතරැයි වාසනා, හදිසි ධනලාභ, නිවාස ලාභ ඇතිවන දවසක්, අලුතින් නිවාස මිලදී ගන්න හිත යන දවසක්. ඒ දේ කෙරීමෙත් එක්කල් ඒවා බලාපොරොත්තු වුණා නම් ඒ දේ සාර්ථක වෙන දවසක් හැටියට පෙන්වුම් කරනවා. මිතුන ලග්නේ ලග්නාධිපති ධනස්ථානයේ චන්ද්‍රය 12 වෙන්නේ සංයෝග වන අද දවස මිතුන ලග්න හිමියන්ටද හදිසි ධනලාභ ලොතරැයි වාසනා ඇති කරන දවසක්, සෞඛ්‍ය තත්ත්වය තරම පිරියන දවසක්. කටක ලග්නේ චන්ද්‍රය ලග්නේ ගමන් කරන අද දවස තුල ඔබට විශේෂයෙන් පළතුරු වගේ කෑමවලට ආහාර වලට හිත යන දවස වෙනවා. අද පළතුරු කන්නේ හිතේ ඔබට අද දවස තුල. විශේෂයෙන් අද දවස ඔබට ප්‍රීතිමත් සැනසිලිදායක සෑමතින්ම සුබදායි දවසක් වෙනවට කිසිම සැකයක් නැහැ. අද ඔබ ඉතාම සතුටින් ඉන්න දවසක්. සිංහ ලග්නේ ලග්නාධිපති අයස්ථානයේ ගමන් කරන්නේ චන්ද්‍රය 12 වෙන්නේ ඔබට අද දවස තුලද සතුරන් පරාජය කරන්න පුළුවන් හැකියාවක් ඇති වෙන දවසක්, ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. කන්‍යා ලග්නේ ලග්නාධිපති අයස්ථානයේ ගමන් කරන්නේ චන්ද්‍රය 10 වෙන්නේ එහෙනම් අද දවසද ඔබට හදිසි ධනලාභ ලොතරැයි වාසනා ඇති කරන දවසක්. නමුත් ඔබට බෙල්ලේ උගුරේ ආබාධ ඇති කරන්න පුළුවන් දවසක් අද. විශේෂයෙන් ඔබ අද වෛද්‍ය පරීක්ෂණයකට භාජන වෙනවා නම් ඔබේ රෝගාබාධ බොහොම පහසුවෙන් අද සොයාගන්න පුළුවන් වෙන දවසක් වෙනවා. ඉඳලා හිටලවත් චෙකප් එකක් කරගන්න නැති අයට, බ්ලඩ් චෙක් කරගන්න නැති අද දවස හොඳයි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ ශරීර තත්ත්වය පරීක්ෂා කරගන්න එක. තුලා ලග්නේ පුණ්‍යස්ථානේ තමයි ලග්නාධිපති අද දවසේ ගමන් කරන්නේ චන්ද්‍රය 10 වෙන්නේ. ඔබට අද දවස තුල විශේෂයෙන් දියර ජාතිවලින් බෙහෙත් ද්‍රව්‍ය වෙළඳාමින් ගොඩක් අධික ලාභ ලබන්න පුළුවන්. කියන්නේ ඔසුහ තියන අයට අද දවසේ ගොඩක් වෙළඳාම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික වෛද්‍ය සේවයේ නියැලෙන වෛද්‍යවරුන්ටත් අද දවස බොහොම අතමිට සරු වෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. වෘච්චික ලග්නේ ලග්නාධිපති චන්ද්‍රය කුජ සමග පුණ්‍යස්ථානයේ ගමන් කරන අද දවස වෘච්චික ලග්න හිමියන්ට තරමක් දුරට පෙරපින මතුවෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙනවා. එම නිසා මෙතෙක් දවස් ඔබ බොහොම කලකිරීම ස්වභාවයෙන් හිටියේ, පොකට් එක ඉස්සලා තිබ්බේ. අද දවස ඔබට පොඩි chance එකක් එන්න පුළුවන් ලොතරැයි වාසනාවකින්. එක්කෝ හිතන්නේ නැති කොමිස් මුදලක් එන්න පුළුවන්. බෝකර් වැඩ කරන අයටත් අද දවස බොහොම හොඳ දවසක්. හදිසි ධනලාභ ලැබෙන දවසක්. මෙතෙක් කල් පසුතැවීමින් හිටපු උන්න උච්චක ලග්න හිමියන්ට අද දවස සුබ දවසක් හැටියට තමයි මම පෙන්වා දෙන්නේ. ධනු ලග්නේ ලග්නාධිපතිය 12 වෙන්නේ චන්ද්‍රය 8 වෙන්නේ. අද දවස නම් ධනු ලග්න හිමියන්ට ඊතරම් සුබදායි දවසක් නොවන බව පෙන්වා දෙනවා. කිසිම සුබ කටයුත්තක් නොකළ යුතු දවසක් හැටියට තමයි පෙන්වා දෙන්නේ. මකර ලග්නේ ලග්නාධිපතිය 12 වෙන්නේ චන්ද්‍රය 7 වෙන්නේ. අද දවස ඔබට
හරිම ප්‍රීඩාකාරී දවසක් කොමන සෙනසුරු 12 ගමන් කරනවනේ ලග්නාධිපතිය. ඒ ගමන් කරනකොට ඔබට වේසකාරී ඔබ කොච්චර වැඩ කරත් ඔබට සැනසෙල්ලක් නැහැ. රැකියාවේ වුණත් වැඩ වැඩියෙන් කරන්න පුළුවන්. නමුත් සැනසෙල්ලක් හොඳක් අහන්න ඇති වෙන්නේ ඔබට මේ දවස තුල ඉහළ නිලධාරින්ගෙන්. එහෙම වෙන දවසක්. නමුත් ඔබට යම්කිසි ආකාරයක විශේෂයෙන් හදිසි මිලමුදල් ලාභයක් ඇති වෙන්න පුළුවන් මොන විදියෙන් හරි. රැකියාවේ ඇරියස් එකක් අතට එන දවසක් වෙන්න පුළුවන්. මොන විදියෙන් හෝ ඔබට මිලමුදල් වලින් වාසියක් අත්පත් වන දවසක් හැටියට තමයි මම දකින්නේ. කුම්භ ලග්නය. ලග්නාධිපති ආයස්ථානයේ චන්ද්‍රය 6 වෙනි ගමන් කරන අද දවස කුම්භ ලග්න හිමියන්ට බොහොම හොඳ දවසක්. ආර්ථික ප්‍රතිලාභ රැසක් ඇති වෙනවා. ඔබට උසස් වීමක් ලැබෙන්න පුළුවන් අද දවසේ. ව්‍යාපාරයෙන් වැඩි ලාභ ගන්න පුළුවන් දවසක් වෙන්න පුළුවන්. බද හිතන් හිටි ගානටත් වඩා ඔබට ඔබගේ වාහනේ විකුණ ගන්න පුළුවන් වෙන්න පුළුවන් දවසක්. ඒ වගේ සුබදායි දවසක් තමයි කුම්භ ලග්නියන්ට අද දවස. මීන ලග්නෙ. ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ චන්ද්‍රය 5 වෙනිදී. මෙන්න අද දවස මීන ලග්නියන්ට මංගල යෝග උදා කරන දවසක්. මෙතෙක් ප්‍රමාද වෙලා හිටපු ඔබට විවාහ සහකරු ගෙන් පොඩි ආරාධනාවක් ඉන්න පුළුවන්. ඒක ඔබ මෙතෙක් කල බලාපොරොත්තු වෙලා හිටපු ප්‍රාර්ථනා කර සංසාරේ පතාගෙන කෙන මුණ ගැහෙන දවසක් වෙන්න පුළුවන්. ගෙදරට මනමාලයේ ඔබ බලන් ඉන්න පුළුවන් දවසක් වෙනවා. ඒ නිසා මීන ලග්න හිමියන්ට ඒ අතින් අද සුබදායි දවසක්. තෙරුවන් සරණයි.